අයිවන් වෙලා ියබ නාලිකාට බොහම ගුරුවෙන් සාතරෙන් උබෝ පිගන්නව. මෙදවස්සල හරි ්‍රශ්නය නේද ඉරට හැතැක්මක් වගේ ඒතරලකු ්‍රස්නයක් තියෙනවා අපට දරාගන්න බෑ ඩාඩිය දැම්මට මේ ධඩීටිකක් වෙනට වගේ ඇලන සුලුස්ස භාපයක් ඇඟට හරි පිඩාකාරී වෙහෙස කර පවක්තියවා. මේ මොකක්ද මේකට හේතුව වෙන්න ඇත්ති. අපි ඒ සම්බධෙන් කතා බහ කරන්න සූදානම්ම දවසේදී. රහ මාන හිතක ප ජාතයන්තර සංවිධහනයේ ජාතික ස පහපති පම් ඉදිර සිංහ මහත්නය ඇත්තක්ක යින් පම් මහත්නය අයින් ඉතාමත්ම කාලෙකට පස්සේ බොම දරුණු විදිහට නියංගය තත්ත්යක් වගේ උෂ්නාධික කාලයක් ඇති වෙලාතිය නවා නියගියකුත් නෙවේ. නමුත් බොහොම අධික උෂ්නාධික බවක් සාචරයට පීඩාකාරී දාඩිය මට මක් ඇවෙලතියන්නේ මොකක්ද මේකට මේ හේතු වෙලා තියන්නේ. ඔහ මේකට ප්‍රධාන හේතුව අපි ඇත්තටම මානව ක්‍රියාකාරකම් ලංකා විත රක්නමීය සමස්ත ලෝකයේම ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ගේ සාව ෝකයේ බලපෑම් ඇති ඒ තත්ත්වය බලපාල තියෙනවා. විශේසි ශ්‍රී ලංකාවේ නං මේ තත්වට ප්‍රධානම හේතුව තමයි ජලකළමනා කරනන්නේේ තියන ප්‍රශ්නය. ජලකල මනා කරණයේ දී තියෙන ප්‍රශ්නය කියන්නේ විශේසිෙන් ශ්‍රී ලංකාවේ වැැව් අමුණු ක්‍රමවේදයක් තිබන මේක මේ වැව්තිස් දහක් විතර තිබුණු ඇ ඔයවල් සහ ප්‍රධාන ගංගාවල් එක සිය තුනක් මුහදට ගලාගෙන බහින ඒවාගේම තවත් පුඩා දිය කඳුරු ඇතුළු ඇලඳළවල් සිය දහස් ගන්නක් තයර රටක් නමුත් අපිටත් අද මේ එල්නිනෝ තත්ත්වයකට තරං ම ලෝකයේ වසර් සියය වසකට පසුව එන එල්ලිනෝ තත්ත්වය තමයි මේ උදාවෙමින් තියෙන්නේ. එතකොටමතින්ද ප්‍රධාන වශයෙන් සමස්ත ලෝකයම මේ පීඩාවට පත්වනවා ඒක විද්‍යාඥන් පවා සනාත කරලා තියෙනවා. එතකොට ප්‍රායෝගික වි ගත්තහම ශ්‍රී ලංකාේ තත්වය දැන් දිගින්දිකට වර්ධය වෙමින් තියෙන වක් පේෙනවා නමුත් මේ විලාවේද මේ වර්සාාව නැතිවුණට නොදුරේදීම දැන් මේ දිනකීපේකින් නැවත වර්සාාව ලැබෙන. නමුත් මේ වර්සාාව ඒ දෙන්නේ අපිට මංහිතන්නේ ස්වබාදහම අන්තිම අවස්ථාවක් දෙනවා පළුවන්නම් බේරෙන්ට කියලා දැම් එදා බ්‍රව් රිග්්‍ය වශ්‍යතාවය මත වැව්වමුණු සියල්ල කටලදාන්ට ගැසට් නිවේදනයකින් නිකුත් කරපු නිේදනය අදටත් කැන්සල් කරලා නැති ගැසට් එක. ඒ මහා කරූර ක්‍රියාවලිය අධ්‍යාපනයක රටාව තුළල වාරී ඉංජිනේරුවන් හැටියටයුතු කරන අය සහ ශ්‍රී ලංකාවේ මම මේකේ වගකීම සිියට සීයක් බාරගන්නවා මේ ප්‍රකාශේ වාරි ඉජිනේරුවන් හැටියට පහුණු කරලා තියෙන්නේ රට විජලනයටට පත්වෙන්න ක්‍රමවේදය තමයි එකට තමයි ඔුන්ට ඉජිනේරු උපාදියදීලා තියෙන්නේ මේ රට විජලනයට පත් කරන්න ක්‍රමවේදය තමයි ඔවුන් අනුගමනය කරන ඔවුන්ගේ ඉහළම අධ්‍යාපපන සුදුසු කම ඒකට මම උදාහරණයක් කියන්න මේ වැව තාක්ෂණය ජලය සංරක්ෂණය කිරීම පිළිබඳව මම කරපු රූපායිනි වැඩසටහනක් අහගෙන හිටපු මම නමින් කියන්න නෑ එතුමා ඉන්නේ බැලුම් මහර. එතුමා තමයි ශ්‍රී ලංකාවේ මහවැලි ව්‍යාපෘතිය ප්‍රධාන ඉජිනේරුවා ඇ එතුමා මට මට කියන සමාාවෙන්ඩ කියලා ඒ වාරි තාක්ෂණයට එතුමා ප්‍රධන ජනවරුව හැටියට කරපු විනාසේ එතුමාකරපු විනාසය ේ තුමාත දීලතින අධ්‍යාපනය අනුව එතුමා ඉහල නිලධාරියෙක් හැටියට ඒ ඉගෙන ගත්ත දෙේක් වියාවට නැගුවා එතකොට මම කරුණු සාක්තිි සාධක සහිතව මාධ්‍ය තුළින් සජීවීම මේක කිව්ව මේ එයා කරපු කතාවක් එකක් නෙමේ අප සමස්ත ජල මූලාශ්‍රවට සිදු කරපු විනාසය. එතකොට එතුමා එ මාව මුණගැහිල්ල කතා කරලා කම්පා වෙලා ඇත්තටම ජාතියෙන් සමාව ගණ්ඩ තරම් එතුමා කම්පනයට පත් වෙලා එතකොට දැම් මේ ජ කළමනා කරණය පිළිබඳව මේ ලෝකයේඉන්න විශිෂ්ටතම ජලකළමනා කරුණුවන් කරුවන් හිටිය ශ්‍රී ලංකායි දැනටත් ඉන්න දැන් ඒ ගොල්ලොස්ගේ සියලූම ඉල්ලීම් ඔුගේ දැනුම පැත්තකට දාලා කරන මේ ක්‍රියාවලිය නිසා ශ්‍රී ලංකාව වර්සාාවෙන් දින දෙකතුනකට පස්සේ අධික නියන් සහිත තත්ත්වයකට පත්වෙන තැනට පත් වෙලා දැන් මම කියනවා දැන් මේ නමුදුරේද අපට දැ ලැබෙන වසාාව මේ වර්සාාවත් වැහැල පායන කොටම අපට නියගේ නවා මේකට හේතුව තමයි මේ වරුසාවින් අපට ලැබෙන ජලය අප හැකි උපරිමෙන් අපේ ඉඩම්බල ඉළඟට ඇලේ දොලේ දිය කඳුරේ සියලුමතැන්ගොල තම තමුන්ට පුළුවන් මීටර් දහයෙන් විස්සයෙන් පණහෙන් ඇති කරගණ්ඩෝනේ අමුණු එකන පුංචි කොට අදදාලා ගල්ල ලීි ෑලිකක් ගහලා පොල්ලත්දදාලා පස්්ික්්දාලා හරි ික කරගණ්ඩෝනේ එතකොට දැ කෙනෙක් කියන්න පුළන් ඔය ඇලේ ොලේ තුරටක් රැක ිතුරුගගන මොනව කරන්නද කියලා වෙන්නේ අපි අපි කුඩා කාලේ අපි කරවටක් බහලා නාපු ඇලවල්ල අද මිනිසු මනෝක අබතල ටෝලා දැන් මේකට හේතු කාරණා වෙන්න මං අර කියපු පුංචි පුංචි අමනු හදපු හම මේ වතුර ටික මෙතන රැඳෙනවා වැඩිපුර ටික උතුරලෑනවා හැබයි මෙතන රැඳෙන හේතුව නිසා රාත්‍රියයක් පැෑවි හරක් ගතව වෙන කොට කිලෝමීටේ එකට වැඩ දුරකට මහපො ලොපේෙනම් ඒ නිසා තමයි එදා අතින් අරන් නාාන ලින් තිබුණේ දැ අද අතිං අරංනාාන ලිඳ නැතිකරේ මේ වාරි තාක්ෂණක ඉජිනේරුවෝ වාරි කර්මාන්ත දෙපාර්තමේන්තුව කියා නොදැනුවත් ආයතනය ජනතාවට පුළුවන් තරම් කානු කපල වතුර බස්සන ක්‍රමය කියලා දෙනවා හැබැයි ඉතිහාසේ කොතනකවත් පරක්‍රම් බහු රජවරු පක් රජතුමා පවා කිව්වේ වර්සාාවෙන් ලැබෙන ජලය පරිහරණයට නොගෙන එක දිය බිදක්වත් මුහදටයවන්ඩ පායිය නැ. අද මොකද වෙලා තියෙන්නේ. අද වැහලා ඉවර වෙනොට බැහැලා ඉවරවට කානු කපලවා. ඒක ගෙදරෙන උත් එහෙමයි මාර්ග දෙපසද නිශියලුම තැන්වල ප්‍රාදේශය සභාව කියලා ආයතනයකින් දිගින් දිගටම දඩගහනවා. ජනතාවට තමගේගේ ස්තර කානු න ඇත්තම් ඇයි මේ වතුරටක ඉක්ම බස්සලා මේ ලෝකෙ තියෙන වේ විශ්වයේ තියන විශිෂ්ඨතම සම්පතාෙන් ඇත් කරලා මේ දෂත කරපු කරන තරමට රෝගීන් සහ දුරුවල මිනිසුන් සතුන් සහ ජීවත්තීමම සඳහා සුදුසු පරිසරය හිමි වෙනවා මේ ජලය කළමනා කරණය කියන්නේ එක මං මේ කියන මේ පුංචි සිද්ධන්තයන මේක ඇතුලේ තියන්නේ මේකයි ඉතාම භයානක දෙයක්. මේ වෙලාවෙදී ජනතාවට මෙදන ලාස් චාන්සක අන්තිම චාන්සක දැ මේ වරුසාාව මේ අප්‍රේල් මැයි වෙනකොට වහින තව දැන් සතියකෙන් හමාරකින් මේ පෝයෙන් පස්සේ අනිවාරෙන් වර්සාාවක් අපි බලාපොරොත්තු වෙනවා මේ වරුසාාවෙන් සක්‍රීිය වෙන සියලුම ජලය තම තමුන්ගේ දැන් ඇවිල්ල දේ ග්‍රාම සේවක කියයි ආහොම බෑය වතුර මෙ වෙන ඉවුරු කැඩෙන අයිගේ ඒ එක තම ග තර්කය ආ ඒන යා ඉගෙන ගෙන තියෙන ක්‍රමේමේ යාට උගන්ලා තියන්නේෙ මුංව වැසිලා යන්න ක්‍රමවේදයට ඔයා රාජකාරි කරන්න එකොට දැන් මිනිස්සු ජනතාව දන්න නෑ මේක ආග්‍රම සේවක මහත්තයක් ඉව මෙතන කොට දාලා හරස් කරන්නට එපා කියලා තියෙන්නේ මේ යන පොකුත් තරන් ඇයිලා හම අඩුව පුද්ධාන සමස්ත රට වැසියන්ට නඩු දාන්නද. ඒ හින්දා මතකතියාගන්නඩ ග්‍රාම සේවකට ඕන දෙයක් කරගඩ ගන්ට. වාරි කලමනා කරන්න විංජිනවට ඕනධයක් කරගඩ කියන්න. තමුන්ගේ. නාගතය සහමුලින් විනාස කිරීමේ අයිතියක් ඔවුට නෑ සමස්ත රටලැසියන්ගේ තමුන්ගේ සහ පරිසර පද්ධති දරුවන්ගේ යනාගතය වෙනුවෙන් ගහන මේ පුංචි අමුණ කරන මහත් දැවන්ත මේවර පිළිබඳව දැනේ මේ පුංචි අමුණු සියලුම දෙනා ඒ කොටක්දදාලා පොල්ලත් අදදාලාල පස්ටිකක්්දාල මේ අඩියක් අගල් හයක් වතුර පවත්වාගෙන යන එකේ ප්‍රතිඵලය නෙලාගන්නවා එක වසරකදී හිතා ගණඩ බරිතර ද බොන්ඩ ලිින් කපනවා මිනිස්සු බම්බ දාහයයි දොළහයි පාලවයි විශ්සයි තැ එදා බොහෝ නිවෙස්වලට තිබුණු අතින් අරං නානලින්ද අද මංහිතන්නේ සමස්ත ශ්‍රී ලංකායම දෙකතුනක් ඇති එහෙමත් නැති තරම් සයිතර පිාතරන මේ නිල් කැටේට වතුර තිබකිලිස්සර පිහර බ දැන් එහෙම වතුර තියන ඩදක් අකින්න අරි යමරිය අපිට අදා අපට අර සුදුරදිවලට දාන නිල්දාලා තමයි නි කටේට වතුර බලදෙන් එහෙම නිල් කැටක් නෑ කොෙවත් අ ති බොරැටක් දුබුරුපාට මඩවතුර කැටයක් තමා නාණ්ඩ තියෙන් ඒවාට වෙලා තියන විශවබීජ තත්වය පිබඳ වුවත් නාන්්ඩ දයාකුල් හෝ දඩුවත් ගන්නන්නේ මේ ජලය අහිමි කිවීම තුළ දැන් හන්දට ගිහින් දැන ජනතාව පොඩ්ඩක් තේරුම් ගණඩ ඕන පොඩ්ඩන්න මේ මේක භහාවනා කරලා තේරුම් ගණ්ඩ ඕන දෙයක් මේ නාසා ආයතනය ඇතුළු අභ්‍යවකාශය තරණය කරලා ලෝක විශ්වය වෙනත් ග්‍රහ ලෝක හොයාගන යන සියලුම විද්‍යාත්ම කායතන එ ගිහිල්ලා හොයන්න අතුර දමන්ති මිනික් හන්ට කවුරුද කියන රත්තරන් හට කවුරුද ගියත්න අන්නෙත් නෑ ඉච්චර වටිනා දෙයක් මේම ගැනමේ අපි මේ කතා කරන්නේ එතකොට අපට මේ සුබාදහම ලෝක අනිත රටවල්ලට සාපේක්ෂව අවම තුංගුණයක් දීලා තියෙනවා වර්සාාව පමණ පමනයි එතකොට ස්බාදහමෙන් දායාද කරලා තියෙන අනිත්සාධකත් එක ගත්තහම අපට මේ ජලය කියන්නේ එක ඉස්මුරෘත්තාවටෙන්ට දී දයන්නේ හැබැ දැන් මේ ඒ නිසාමද කොහෙද ඒ ඒ කියැෙද ඕනම දෙයක් වැඩි වුණහමයක නිකං ඇලියාවට යනවනේ දැන් ජනතාව වතුර ගැනහෙම කිසිි ෂේත්ම සැලකිල්ලක් නෑ වතුරට මලපාහරවා වතුට ප්ලලාස්ටික් පොලිින්න්දදානවා වතුරට කානුහරෝන වතුරට වැැසිකිලි රෝනවා පිඳ අපි පූජන ලය කියල ලර සහන කලලාතිවා මට කලින් වසර දහයිකට දොළලාකට කලේ එතකොට නමුත් ඒකට ප්‍රතිචාරයක් නොදක්ව පුද ජනතාව මං හිතන් නෑ මේකට ප්‍රතිචාරයක් දක් වයිය ඒක කරුමිනෙමෙයි කෙරවාාව එදකොට මේ කෙරුවාවෙ තියෙන ප්‍රශ්නය නොදුරු දිනක සාමාන්‍ය ජනතාවටත් දරු පරපුරටත් සමත්ත පරිසර පද්ධ තියටටත් සියල්ලු සතුන්ටත් බුක්තිවිඳන්න මේ පර හැදවේ කවුද මිනිස්සු මේක නිවැරදි කරගන්න නම් මේක තේරම් ගණඩ විතරයි දන්නේ මේ නොදුරු දින්න එක දී එන වර්සාාවෙන් මේ වැඩේ කරොත් අපට යම් සහනයක් මේක වසර දෙකක් තුනක් අනු ගමනය කරොත් මම වගහීමෙන් කියන අපට නැවත ලින්ඳෙන් අතින් අරන්න ආන්ඩ පුලුවන් නැත අර බතුමමා සඳහන් කරපු නිල් කැටේ වතුර දකිඩ පුළුවන් හැබැයි මේක අපේ සිිහිනයක් රටෙත් සිහිනයක් වෙනවනම් අපි මේ දකින සිහිනය මේගහගෙන ඉන්න මේ බලන ජනතාවට දකිට පුළුවන්නම්. නොතේරෙන දෙයක් අපෙන් අහන්ඩ පුළුවන්නන්. එක එක් කෙනාට බයේ ග්‍රාම සේවකට ප්‍රාදේශයලේකමට එහම නැත්තම් ප්‍රාදේශය සභාව මේගොල්ල කියන දේවල්ල හලා තමුන්ගේ මේ අනාගත පරපුර සහ පරිසර පද්ධතිය අදුරේ වැටන්ට දෙන්න නැ කියන ැන්ට නතාව ෙන්ඩට මුද ේතුව ඔවුන් දන්නේ නැති බවවත් දන්න. ඇ නොදන්නා බවවත් දන්නේ නෑ ඒ නිසා අපි මේ කරන්න දේට සමස්ත රටකන ඔන්නන් ඒ නීතිම මේ පීවරගන්නඩ බැන්ු ට සමස්ත නතාවට මේ වරදක් නමේ ම මේ කියන්නේ ඇයිම නැතුව කාටවත් පීඩාවට පත් කරන්න දෙයන්න මේ සියල්ලු දෙනානට සැනසීම උදා කරන්න පුළුවන් දෙයක් බලහත්කාරයෙන් හරි කරන්ඩ වෙලා තියෙන් මකදඒකට නීත්‍යානු කූලව ඒ පිළිබඳ දැනුම තියෙන හෝ ඒ දැනුවත් අය ඒ ප්‍රාමාණික දැනුම තියෙන ක්‍රමවේදයක් හෝ ඒ දැනුම ඇති අය හෝ ියාවට නොනැගීම නිසා ඇත් හිතු වෙන ඉටෙන සිදුුවමින් තියෙන මහාවිනාසේ වලක්වා ගැනීම සඳහා ජනතාව කීප ෙනි හරිපියවර ගන්න නම් අ හිතරන්නේ යම් සැනසීමක් ලබා ගන්නඩ පුුව. ඒවිදිහට මේ තියන අධික ෘෂ්නාධික කාලකුණක තත්ත්වය ගැපි කතාබා කරනකොට පේ මත්මටමතින් ්‍රස්නයත් එෙක් දැන් අපේ ඩැංග රට විද්්‍යලනය වෙමින් පවතිවා ඒතකම අපි විජලනයට පත් වෙලා අපි අඩපන වුණතින් එහෙම රටනාකාසටවන් අපිට බැරිවිණ වනේ. නිස අපි විජලන්ට පත් නොවී. අපි වේලෙන්නේ නැතිම. අපේ ශරීරයේ සෞඛ්‍යමත්ව පපත්වාගන්න අපි මොනවද කරන්න ඕනේ ඔ අපි විශේෂෙන් තියම්රා පවුලේ ආහාරය එකැනෙ ැකිරි පිපිින්ටක් කොමඩුවගේ දේවල් තියම්රා වැනි දේවල් පුහුල් මෙවැනි දවල් අපි ආහාරයට ගණ්ඩෝනේ. ඉළඟට කෝමාරිකා වගේ දේවල් ආහාරයට ගණ්ඩ ඕනේ හැබයි මේ මොනොවක් කරත්. තවත් ප්‍රශ්නයක් තියනවා අපි අයි වේලින්ට තවත් ප්‍රදහන හේතුවත් තමයි. ලෝකං දෙදස් විසිදක සම්පූර්ණයෙන්ම තහනමට ලක් කරපු පැබරිික් පයින්ට එක. සහිත ඇඳුම්ගදින එක.. ඒක අධධික්ක ලෙසම සරීරයට හමේ රෝග ඇති කරන එවගේ උස්්නත්වය දරාගණන්්ඩ බැරි තත්ත්වයක් ඇති කරන රෙදි තමයි සමත්ත ජනතාවගින් සිියයටට අනු නමයක් මඳන්නේ එතන ඒ ප්‍රධාන හේතුව ඒට මම කියන්න දැනගන්ඩ දැ දැකලතියනවද විදේශික විශේසි විදේශ රටවල ඉඳල සංචාරය න අය දැ අපි වගේ පාට පාට මල් තියන මෙහෙමරේදි අන්තින දැල ති ොව නෑ නෑ එයාලඳින් මේ අමුරේදී බොහොම සරලයි කපු ලිනන් වගේ ෙදි බොහම් පොඩි ප්‍රමාණයක් තම යදින් තිය ලෝකෙ තියන ඉතාම භායානක මේ භූගත ජලය සහමුලින් විනාස කිරීමේ සියයට අනුවක් විතරම කරලා තියෙන්නේ මේ පැබ්‍රරික් පේන්් එක එ ගෙවතූ කතුවල තියන ලිංවල මේ රෙදි හෝදලා ඒ රෙදිවලට දාපුූ පේට් එක නිසා තමයි ඒයි ලෝක සම්මුතියක්කාවා දෙදස් විසිි දෙක වෙන්නකොට දෙදස් විසි දෙකෙන් පස්සේ ඒ පැබ්‍රරිික් පේන්් එක නීත්‍යානුකූ ලෝ මුදාහරන. ස්ථාන කීපයකට හැර කිසිිම තැනකට අනුමැතිය දෙන්නේ පැපික් පේන්ට එක කරන්න. ඒ කරන තැන් දැනට අනුමැති අරන්තිය නාය හැර වෙන අයට දෙන්නෙත් නෑ දැම් මේක දැන් විසි හතරණ දෙදස් විසි හතර. අපිට තවමංහිතන්නේ සියවසකට වැඩිකාලයක් ගත වෙයි මේක ජනතාව තේරුන්ගන්න ඇ කපු ගමන් හෝ ඒ කිසිම විදිහකින් ඒවා නොගන්න ප්‍රශ්නය තියෙන්. එතකොට දැන් මේ රස්්නෙෙන් බේරෙන්න්න ප්‍රධාන වසෙන් අපි ගෙවල් හදනකොට විශේෂයෙන් අපි ගර්ම කලාපයේ රටක ජනතාව හැටියට. ඊසාානදිග සහ නිර්තදික මෝසම් සුලන් සක්විය වෙන ප්‍රති් දෙක ජනිල්ලුල්ලු ඔහු විශේෂෙන් වැඩි ප්‍රමාණයක් තියල නිවෙස් හදනයක සහ තියෙන ජනිල්ලල්ලු ඔහු දොරවල් හොඳින් විවර නිවර කරලා තියන එක මේ සිලස ඇති කරගන්නඩව මේකයන් එතකොට ඒවගේ දේවල්වලින් අපිට මේක යම්කි සිසාහනයක් ලබාගඩ පුළුවන් වනත් ඉදිරියේ දී ඇතිවෙන දූසිත ජලය සහිතඒවගේම ඉතාම දුර්ලබස ලෙස ජලය තැන්තැන් ල පමණක් කිතුරුවෙන ත්වයක් නොදුරු දිනගේ උදාවෙන නිසා. අපිඒකට පිළියමක් ැටියට අරමං සඳහන්කරපපු දිහට කටයුතු කළේ යුතුමයි එහම නැතුව ඔබතුමා සඳහන්කරපු විදිීර ආකාරයේ. තාවකාලික විසුඳදුමක් හැටියට අපට අහාරපාන වලින් විශේෂසිෙන් අපේ ඔය තිය බරාපවුලිය ආහාරපාන සහ ඔය මම කලින් සඳහන්කරපු දේවල් හැර මංහිතන වෙනත් විකල්ප ක්‍රියාවලියක් හැටියට අපට කරග තියෙන්නේ. කුමන හෝපදේශයකින් තියන පිරිසිදු ජලය තමුල්ලඟට ලඟා කරගැනීම පමණක් ගයි. හෙමනම්මතින් තියන පිරිසදු ජලය. අපි ළඟා කරගනි ඔය වගේම ජලිය පුළුවන් තරම් අපි සිදු නොකරාපි රැක්කන් උත්සාහරම මොකද මේ කාලයේදී වඩත් වැදගත් තෙන්නේ මෙන්න මේේ දී. මොකොද මේ වෙනකොට මේ තියන නියන් තත්තේ මේ උෂ්නාධික තත්ත්ය තවකොචර කාලයක් තීවිද අයි කොයිකාලයකද මේක සමනය වෙලා අපිට මේ රස්නය පහවෙලා ඇදි කර කියන්න ැබෑ. ඔේ අපිට පුළුවන් රස්ස පිරාවට පත්වෙන් නැතුව වෙහිසත පත්වෙන් තු රෝගී වෙන්න දුව ජීවත්වයෙන් මේ කිව ක්‍රමබේදයන් අනුකමනය කරලා. ඉතින් මේ කරුණු කරණාපිත්තක බිඩාහතා ගන්න පබි එක සම්බන්ධ වනු පරිසර හා මානවිහිතාමේ ජාත්‍යන්තර සංවිධානය ජාතික සාපතියේ ප ඉදිර සිහ හත්මර අපි ්‍රදයන්ගම ස්තුතිවන් ව බතුමට බොහොමිස්තූතයේේ අයිුෂ බොහෝ වේවා අපිතක මේ කාරණාවන් කියාදුනට ඉතින් ඔබට අපේ අයුෂ් බොෝේවාකල පාර්ථනා කරනවා ගිල් එනම්. ද හම ොරත්ව තක්ක න්නපා ඔබේ ජීවත්වේ යතුයි අපේ රට ජීවත් කරවන් ලම් එහමනම් ඒහරනවත් හොඳදට හිත තියාග කෙ සම්ගන්න ඉෙන්නම්.